ඉනපබළු කතාවට ආදරය කරනවා අප ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉදිරියට අභිමන්ත වෙන දේ ගැනයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක කතා කරන්නට උනන්දුවක් ඇති කරගන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලීමක් කරනවා, මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. අභිමන් මේ දවස්වල ඉන්නේ හරිම වේදනාත්මක කාලයක් ගත කරන්න කියන කාරණය අපිට මෙතනදී පෙන්වා දෙන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් තියාගන්න කියන දේ ගැන තමයි මම මෙතනදී ඔයත් එක්ක මේ විදියට කතා කරන්නට උත්සාහවන්ත වෙන්නේ. ඉතින් අභිමන්ගේ ජීවිතයේ අභිමන් නව පිම්මක් තමයි ඉදිරියට තිබ්බේ. ඇත්තටම අභිමන්ට ඕනේ කරන්නේ ඒ පිම්මට මුණ දෙන්න. තමන්ගේ තාත්තා ඉන්නවනේ, ඇත්තටම තාත්තට වෙච්ච ඒ කේන්දියත් එක්ක ඇති වෙච්ච තරඟෙත් එක්ක තමයි ඇත්තටම තීරණය කරන්නේ තමන් යන්න ඕනි කියන එක. තමන් තමන්ගේ ජීවිතයට ලස්සන්ට මූණ දෙන්න ඕනි කියන එකත් මෙතනදි තමයි තීරණය කරන්නේ. ඒ වගේම තමයි මෙතනින් තව දෙයක් ගැන හිතන්නට කටයුතු සූදානම් කරගන්නවා කියලත් අපිට මෙතනදි සාකච්ඡාවකට යන්න පුළුවන් කියන දේ ගැන තමයි මම මෙතනදි කතා කරන්නට උත්සාහවන්ත වෙන්නේ කියන දේ ගැන. ඉදිරියේදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කරගන්නටත් ඔන්න අපිට පුළුවන් කියන දේ ගැන තමයි අතින් අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් අභිමන් මේ වෙද්දී ඇත්තටම අසනීප තත්ත්වයකට මෝනපාල ඉන්නවා කියන කාරණයත් අපිට මෙතනදී කතා කරන්නට පුළුවන් කාරණාවක් තමයි ගොඩනගා ගන්න කියන දේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නටත් ඉඩකඩක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රසක්ම ඇති කරගත්තේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන දේ ගැන. ඉදිරියේදී සාකච්ඡා කරන්නට අවස්ථාවක් තියාගන්නවා කියලත් මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දු වෙනවා. ඉතින් ඒ දෙත් එක්ක මෙතන තව දෙයක් ගැන අපිට කියන්නට අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන මතක් කළ යුතුමයි. ඉතින් මේ ගැන මෙතනදී සාකච්ඡා කරද්දී අපිට තව දෙයක් ගැන අනිවාර්යයෙන්ම කතා කරන්නට ඉඩකඩක් හදාගෙන ඉන්නවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට පුළුවන් කාරණාවක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්නට ඉඩකඩක් තියාගන්නට උමනාවක් තියෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මට වත්තේ කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අභිමන් මේ කොච්චර දේවල් හිතාගෙන හිටියේ වුණා. තමන්ගේ තාත්තා ඉන්නව නේද? තමන්ගේ තාත්තගේ ජීවිතේ ගොඩාක් මහන්සිලා හොයපු සල්ලි වලින් තමන් යපෙන්න ඕනේ නැහැ. තමනුත් මහන්සි වෙලා තමන්ට දෙයක් කරන්න පුළුවන් කියන එක තමන්ගේ ගෙදර අයට පෙන්වා දෙන්නට තමයි මේ වෙලාවේදී ඇත්තටම කියනවා නම් අභිමන් කටයුතු කරේ. දැන් අභිමන්ට කොන්ද අමාරුවක් තියෙනවනේ. ඉතින් ඒ අමාරුව වැඩි වෙලා තමයි රෝහල්ගත වෙන සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඉදිරියේදී හැමෝම දැනගනී කියලත් කතා කරන්න වෙනවා.